මම එකක් කියන්නම්. මේ දලදා වහන්සේට පහර දුන් පක්ෂයකට කිසිම දවසක මේ රටේ රාජ්‍ය බලය ලැබෙන්නේ නැහැ කියන එක මම තවම නාඩගෙන කියනවා. විපක්ෂයේ බලය ලැබෙන්නේ නැහැ කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ජන බලවේගය 152 ඉක්මවා ඉවරයි. ඇත්ත වශයෙන්ම අපිට සටනක් නැහැ. සටනක් නැති වුණාමත් පාළු ගතියක් දැනෙනවා. මේ මැතිවරණය අපි කිසිදු සැකයක් තියාගන්නේ නැහැ. මේ දිස්ත්‍රික්කයන්ට ආසන දෙන්න කොට තොටංග ස්තන්දාසනයක් අනිවාර්යම 21 ජයග්‍රහණය කරනවා කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා කියලා අපි වෙනද ප්‍රකාශ කරනවා. අපි ඔක්කොම මෙතන වෙලා මහන්සි වෙලා මේ මැතිවරණය සඳහා කැප වෙලා අපි ඔක්කොම වැඩ කටයුතු කරමු. ජාතික ජන බලවේගය අපි ආණ්ඩුවක් හදන්නේ මේ සියලු හිසරද වලට බෙහෙත් වන්න තමයි. ඒ නිසා අපි සහතික කරලා කියනවා මේ රටේ හොරකම වංචාව දූෂණය නවත්තනවා විතරක් නෙමෙයි දේශපාලඥයා සඳළු තලෙන් බස්සලා ජනතාවට නැති කිසිදු පහසුකමක් දේශපාලඥයන්ට ලබා දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට යන අවුරුදු 5ක් ගන්නවා විශ්‍රාම වැටුප. මේ මහ පොළොව වෙනුවෙන් හැප්පෙන ගොවියට තියෙනද විශ්‍රාම වැටුපක්. ජාතික ජන බලවේගයේ ජනතාවට කියලා තියෙනවා මේ නාස්තිකාර වියදම් නවත්තනවා. කියන්න කනගාටුයි, ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය පැතුම් මල්ලක් විතරයි. මෙයාලා සඳහන් කරලා තියෙනවා යම් යම් ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කියලා. මම බැලුවා මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් වලින් මොකද්ද දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය විසින් ක්‍රියාත්මක කරලා තියෙන ප්‍රතිසංස්කරණ වලට වෙනස් එකක් තියෙනවද කියලා. මම හිතන්නේ මේ තරම් කොපි කරලා මේ තරම් අනුන් සිදු කරන දෙයක් තමන්ගේ දෙයක් හැටියට හොවා දක්වන්න ජනතා විමුක්ති පෙරමුණ ඇයි බංකොලොත් උනේ කියන එක මට හිතා ගන්න බෑ. අපි දැනට කරගෙන යන හොඳ දේවල් ඔක්කොම ටික සඳහන් කරලා තියෙනවා. එක්කෝ ඉලක්කමක් වෙනස් වෙලා තියෙනවා, එක්කෝ සුන්දර වචනයක් පාවිච්චි කරලා තියෙනවා. ලස්සන රටක් හදන්න යන්නේ, හොඳ ජීවිතයක් හදන්න යන්නේ මේ රට සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් විනාශ කරපු කණ්ඩායම්. ජනතා විමුක්ති පෙරමුණ 1971 ඉඳලා කඩා වැටෙන ආර්ථිකයක් තමයි රටේ නිර්මාණය කරන්න දායක වුණේ.